ජුනිමාසේ 4 වෙනිදා සඳුදා සුපුරුදු විදියටම ග්‍රෑන්ඩ් පාස් සෙන් ජෝසප් කතෝලික දේවස්ථානයට අපි ආවා. සුපුරුදු විදියටම පැවැත්වෙන කමියුනිටි කිචන් වැඩසටහනට සහභාගී වෙන්න. විශේෂයෙන්ම කියන්න ඕන අද ග්‍රෑන්ඩ් පාස් චර්ච් එකේ තියෙන කමියුනිටි කිචන් එකට ස්පොන්සර් කරන්නේ දසාන්ත ඒ ඔහුගේ පියා වෙනුවෙන්. ඉතින් අපි ඔහුව මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා. දැන් අද චර්ච් එකට ආපු නිසාම මේ පොඩි වැඩක් කරන්න ඕනේ කියලාත් හිතුවා. ඒ තමයි දැන් මේ දවස්වල අපේ කතා කරපු සහ අපේ කතාබහට ලක්ුණු දෙයක් තමයි මේ මොහොත සම්බන්ධයෙන් අපේ අභ්‍යන්තරයේ තියෙන ලොකුම බය මොකක් වෙනුවෙන්ද කියන කාරණය. ඒ කියන්නේ මම මේ මොහොතේ මගේ ඇතුලේ තියෙන ලොකුම බය මොකක් සම්බන්ධයෙන්. එතකොට දැන් මේ වෙලාවේ අපේ රට ඇතුලේ මිනිස්සු ඇවිලෙන්න මේ රටම ඇවිලෙන්න අවශ්‍ය කරන ඉන්ධන හැම තැනම තියෙනවා. අවශ්‍ය වෙන්නේ පොඩිම පොඩි ගිනි පුපුරක් විතරයි. එතකොට සාමාන්‍යයෙන් මීට ඉස්සර අපේ ජන ජීවිතය ගත්තොත් මිනිස්සු ඕනම දෙයක් කරන්න කලින් හරියට නීතිය ගැන සැලකිලිමත් වුණු පිරිසක්. හැබැයි මේ මොහොතේ මේ අරබුදේ ගෙදර කුස්සියට බඩට දැනෙන පටන් ගැනීමත් එක්ක මිනිස්සු තමන් ගන්න හැම පියවරකදීම නීතිය ගැන සැලකිලිමත් වෙන්නේ අවසානෙට. ඒ නිසා මට හරි බයයි. මට පුද්ගලිකව හරි බයයි. මේ රට කැලෑ නීතියට ගිහිල්ලා මිනිස්සු ලේ හලා ගන්න, මිනිස්සු නීතියට ගරු කරන්නේ නැති, මිනිස්සුන්ගේ අර තියෙන මානුෂීයත්වය නැතිව ගියපු රටක් ගවට අපේ රටපත් වෙයි කියලා. ඒකට හේතුව ඒකට අවශ්‍ය කරන පාර දිනපතා කැපෙමින් තිබෙන නිසා. ඒ නිසාම මට හිතුණා අද ග්‍රෑන්ඩ් පාස් චර්ච් එකට ආපු නිසා මේක අපි විතරක් නෙවෙයි. මේ මොහොතේ අභ්‍යන්තරිකව තමන්ට දැනෙන ලොකුම බය මොකක් සම්බන්ධයෙන්ද කියන කාරණාව ගැන අපි ගිහිල්ලා බලමු. අභිෂේක ඇත්තටම වාදයන්ගේ ආරම්භය ගත්තා වගේම මේ කියන්නේ අපේ විවිධ සමාජ ස්තරයන් වල විවිධ මට්ටම් වලින් විවිධ පද්ධතීන් විශේෂයෙන්ම අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටිනවා. අභියෝගයන් ලක් වෙමින් තියෙනවා. ඒතර ඔය ඔක්කොමත් අතරතුරේ මම හිතන්නේ මම පුද්ගලික වශයෙන් ගත්තොත් එහෙම ඇත්තටම මට මේ වෙලාවට තියෙන ලොකුම බය තමයි මේ විශේෂයෙන්ම දැන් අපි මේ වෙලාවේ සිංගලර් ශ්‍රී ලංකා කියන වැඩසටහන ඇතුළේ අපි කතා කරන දෙයක් තියෙනවානේ අපේ රට ගැන. රට ගැන අපිට ස්ටෝරි එකක් තියෙනවානේ. අපේ රට අපිට පත් කරගන්න ඕනේ තැනක් ගැන අපි කතා කරනවානේ. ඔය ඔක්කොම කරගන්න මම හිතන්නේ විශාල අභියෝගයක් වෙනවා අපේ රටේ මූල්‍ය පද්ධතිය කඩා වැටෙනවා. මම හිතන්නේ ඕනෑම රටක කොඳුනාරටිය වගේනේ මූල්‍ය පද්ධතිය. ඔක කරනොත් එහෙම ඉතින් අර අවුරුදු දෙක තුනක් සාමාන්‍යයෙන් කාගරි කොන්ද කැඩුණොත් එහෙම අර හොස්පිටල් එක ඇඳ ඉන්නවා වගේ වැඩක් නෙවෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයකට වැටුණොත් එහෙම මම හිතන්නේ ඒකත් එක්ක ඒ ආර්ථික අගාධයෙන් ගොඩේමට අපිට තියෙන ඉඩපඩු ඒ කියන්නේ ඉඩ ප්‍රස්තාව ගොඩාක් අඩු වෙනවා. ගොඩක් කවන්න කතා කරමු. මම මේ පැත්තට. හරි. එතකොට දැන් අපේ මූල්‍ය පද්ධතිය කඩා වැටෙන්න ආසන්නද? දැන් ඔන්න ඔතන ඔය ඒ ගැන තමයි දැන් මම ඇත්තට මේ දවස්වල පහුගිය සතියේ කීපෙම මම කියන්නේ පුළුවන් තරම් තොරතුරු දත්ත රැස් කරගෙන මම ඒ ගැන අදහසක් ගන්න උත්සාහ කරා. දැන් අපි ගොඩාක් සරල මේ කියන්නේ සරලම භාෂාවෙන් මේක පොඩ්ඩක් තේරුම් කරගන්න ඉතින් ලහා ගන්න උත්සාහ කරොත් එහෙම දැන් ගොඩාක් මිනිස්සු ලංකාවේ මිනිස්සුත් ඇත්තටම තමන්ගේ දිනදා කියන්නේ දෛනික රැකියාව කරන අතරතුරේ තමන්ගේ තියෙන වේදම් සඳහා සහ තමන්ගේ එක්රැස් කරගෙන තියෙන වත්කම් වලට ඒ වත්කම් ළඟා කරන්න ගොඩක් අය ණය පහසුකම් ලබාගෙන තියෙනවා. සමහර අය ගෙවල් මෝගේජ් කරලා තියෙනවා. ඒ කියන්නේ උගස් මුදල් වලින් ලබාගෙන තියෙනවා. ඒකට සමහර අය තමන්ගේ දිනදා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ක්‍රෙඩිට් කාඩ්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඔය හැමෝටම ගොඩක් වෙලාවට බැංකුවක් හරහා එහෙම නැත්නම් මූල්‍යමය ආයතනයක් හරහා යම්කිසි ණයක් තමන් සතුව තියෙනවා. පවත්වාගෙන යනවා. එතකොට දැන් මේ පහුගිය මාස 2-3 වගේ ඇතුළත අපි දැක්කනේ තමත් මේ ස්විග්‍රේන් මේ කියන්නේ පොලී අනුපාතයන් වැඩි වුණානේ 8% තිබුණේ 9-10 වෙලා 20-15 වගේ වුණානේ. දැන් ඒකත් එක්ක වෙන්න තියෙන දැවැන්තම අර්බුදය තමයි දැන් මිනිසුන්ගේ තමන්ගෙන ආදායම එහා සමගාමීව වැඩි වුණේ නැහනේ. එතකොට අද වෙනකොට උද්දාමනයේ වැඩි වීම නිසා يعني අපිට කඩේකට ගිහිලා ගන්න තියෙන බඩු එතකොට එහෙම නැත්නම් අපි මොනවා හරි සේවාවක් ගන්නවා නම් ඔය හැම දෙයකම මිලත් අධික ලෙස වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයා වුණත් මම වුණත් ඉස්සලාම අපි ඒ තියෙන ඉතාමත් සීමා සහිත මුදල් ප්‍රමාණය අපි වියදම් කරන්නේ දවස ගානේ ඒ අපේ පවුලට අවශ්‍ය කරන කෑම ටික ලබා දෙන්න සහ අවශ්‍ය කරන බේත් ඇති ලබා දෙන්න. එතකොට ඒවා කරලා සල්ලි ඉතුරුනොත් විතරයි මේක ඇවිල්ලා මනුස්ස ස්වභාවය. මේක ඊට ඉතුරුනොත් තමයි අර මේ අපි කියන මොගේජ් එක ගෙවන්න පෙළමෙන්නේ. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකේ පේමන්ට් එක කරන්න පෙළමෙන්නේ. මේක මේ කියන්නේ අඩු ආදායම්ලාභී පවුල් වලට විතරක් නෙමෙයි දෙයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම මධ්‍යම පාන්තිකයන්ටත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර ඒක හරහා ගොඩක් වෙලාවට මේ අපි ලෝක ඉතිහාසයේ දැකලා තියෙන දේ තමයි මේ වගේ ප්‍රශ්නයක් වුණාම එහෙම පොලි අනුපාතයෙන් ගොඩක් කරනවාම අපි ඒකට කියන්නේ කන්සියුමර් ක්‍රෙඩිට්ස්. කන්සියුමර් ක්‍රෙඩිට් කියන එක සම්පූර්ණයෙන්ම රටක් විදිහට මිලවැඩෙන්න පටන් ගන්නවා. මොකද කන්සියුමර් කියන්නේ පාරිභෝගිකයෝ. පාරිභෝගිකයන් කියන්නේ ණය ශක්තිතාවයන් සම්පූර්ණයෙන් මිලවැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒ බිඳ වැටීමට පටන් ගන්න ඒකට හේතුව තමයි උන්ට හරිය ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒකත් එක්ක වෙන්නේ මොකද්ද? මේ ණය දීලා තියෙන ආයතන තියෙනවනේ, බැංකුව, එහෙම නැත්නම් මූල්‍ය ආයතන. එතකොට රටක සාමාන්‍යයෙන් ආර්ථිකයක් අපි කියන්නේ අර හොඳට ඒ කියන්නේ ආර්ථිකය කරගෙන යාමට අවශ්‍ය කරන සියලුම අර ඔක්සිජන් ලබා දෙන්නේ මේ මූල්‍ය ආයතන ටික. එතකොට මේ මූල්‍ය ආයතන වලට වෙන්නේ දැන් මූල්‍ය ආයතනයේ ආදායම් ප්‍රධානම ආදායම් මාර්ගයක්නේ. ඒ මූල්‍ය ආයතන හරහා මේ ණය ලබාගෙන ඒවට ගෙන පොලිය දැන් එතකොට ඒ ණය වාරිකය සහ පොලිය දැන් ගෙවන්න නැති තත්ත්වයට පත් වෙන බහුතරයක් මිනිස්සු. එතකොට අපි ඒවට කියනවා non performing loans කියලා. ඒ මූල්‍ය ආයතන වලට මේ ලැබෙන මුදල් නැතුණාන් පස්සේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා ද්‍රවශීලතාව කියලා. ඒ ආයතන පවත්වා එදිනදා තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මුදල් වල ද්‍රවශීලතාවක් තියෙනවා. අපි කියන cash flow එකක් තියෙනවා නේද? ඒක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒක අභියෝගයට ලක් වෙනවා. එතකොට ඒක වුණාම වෙන්නේ ඇත්තටම සමාජය ඇතුලේ අපි කියන ඔය බැංක් රන් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් මිනිස්සුන්ට මූල්‍ය ආයතනයකට සාමාන්‍යයෙන් සියලුම කියන පුද්ගලයෝ තමන් මහන්සියෙන් උපයාගත්ත මුදල් සියල්ලක්ම වගේ අපි තියලා තියෙන මූල්‍ය ආයතන හා සම්බන්ධ වෙන විශේෂයෙන් බැංකුත් එක්ක. එතකොට මේ බැංකු පිළිබඳ විශ්වාසය බිඳවන්නට පටන් ගන්නවා. මොකද ඒගොල්ලෝ හිතනවා දැන් මේ බැංකු වලට තියෙන අර බැංකු වල තියෙන ද්‍රවශීලතාව නැති වෙනවත් එක්කම අපිට ඕනේ වෙලාවට බැංකුවට ගිහිල්ලා අපේ සල්ලි ටික ගන්න බැරි වෙයි. මොකද ඒගොල්ලන්ට ඒ සල්ලි ටික නැහැ. ඕක මිනිස්සුන්ට තේරුච්ච ගමම මිනිස්සු සාමාන්‍ය මනුෂ්‍ය කරන දේවල් ඉස්සල්ලාම ගිහලා කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ගිහලා බැංකුවට සල්ලි ගන්න උත්සාහ කරනවා. එතකොට ඒක පැනික් එකක් වෙනවා. ඒක සමාජයේ ඉතාමත්ම වේගෙන් මොකද ඕනෑම මිනිස්සෙක් ඇත්තටම ඉස්සල්ලාම බේර ගන්න හදන තමන් අර දාඩිය මහන්සියෙන් ඉතුරු කරගත් සල්ලි ටිකනේ. ඒ ටික තියෙන බැංකුව වෙන මිනිස්සු ඉස්සල්ලාම බැංකුවට දෙනවා. ඉතින් ඒවත් එක්ක එතකොට රාජ්‍යයන් වලට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් බැංකුව වලට මහ බැංකුවල සිද්ධ වෙනවා මිනිස්සුන්ට ඒ කියන්නේ තමන්ගේ මුදල් විද්‍රෝ කරන එක මුදල් නැවත බැංකුව තමන්ගේ ගිණුමලින් ලබා ගැනීමට සීමා පනවන්න. ඒ වගේ දැවැන්ත ඒ මූල්‍ය පද්ධතියට ගොඩක් කන්ට්‍රෝල්ස් දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක වෙන්නේ ඇත්තටම අර සමාජයක් නැගිටින්න ඕන තියෙන සමාජයක මේ නැගිටීම සම්පූර්ණයෙන්ම 100%ක්ම ඇත්තටම අඩාල වෙනවා. මොකද රටක අනිවාර්යෙන් මේ සංවර්ධනය මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොමියුනාරිටි මූල්‍ය පද්ධතිය මූල්‍ය ආයතන ඒ මූල්‍ය ආයතන මේ විදිහට කඩා වැටෙනත් එක්කම අනිවාර්යෙන්ම ඒක සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකයට ඉතාමත්ම දරුණු විදිහට බලපානවා. ඉතින් මගේ පුද්ගලයෙක් විදිහට ගොඩක් මේ වෙලාවේ අපි සංවිධානයක් විදිහට අපි රට ගැන හිතනවානේ. මේ වෙලාවේ අපිට තියෙන ලොකුම බය තමයි මෙන්න මේ මූල්‍ය පද්ධතිය දැවැන්ත ලෙස කඩා වැටීම තුළ ලංකාව ඉතාමත්ම දරුණු ඒ කියන්නේ අපි කියන අරාජික තත්ත්වයට උනත් පත් වෙන්න පුළුවන් අනිවාර්යෙන් පත්වීමකට නියමිතයි. මොකද මිනිස්සු වල තමන්ගේ සර්වයිවල් එකට කරන්න අවශ්‍ය කරන ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙනවා. ඉතින් අන්න ඒ වගේ නීතියක් නැති තැනකට රටක් පත් වෙන්න පුළුවන්. ඉතින් මට මේ වෙලාව තියෙන ලොකුම බය අන්න ඒ තත්ත්වයට අපි පත් වෙයි කියලා විශේෂයෙන්ම මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච මේ පොලි අනුපාත වැඩි වීමත් සම්බන්ධයි. පියාණන් ගිරපතන ශුද්ධාත්ම මහසගේ නාමයෙන් ආමෙන්. සර්වපරාක්‍රම දෙවි ස්වාමීනි ඔබ වහන්සේ නිරන්තරයෙන් ඔබ වහන්සේගේ ජනතාව පාලුකරේදී මන්නා වලින් පෝෂණය කරන්න කරුණාකර දෑබර ස්වාමීන් වහන්සේ බයි. ඔබ වහන්සේ අපේ මේ සමයේ ජනතාව මෙසේ පෝෂණය කරන්න කරුණා කිරීම ගැන ඔබ වහන්සේට නිරන්තරයෙන් ස්තුති ප්‍රශංසා කරනවා. නිරන්තරයෙන්ම මේ ආහාරය සපයන්නට උදව් වුණු දායක වෙච්ච හැම කෙනෙක්වම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. සිංගුලාරිටි ශ්‍රී ලංකා ආයතනයේ සියලුම දෙනාට. ඒ වගේම අපි මේ සමයේ අද උදේ සිට වෙහෙස මහන්සි වුණු මේ හැම ඔබ වහන්සේගේ දරුවෙක්වම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඇත්තටම මේ වෙලාවේ මම පියතුමෙක් විදියට ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන කෙනෙක් නිසා මගේ බය මම ගණදෙනු කරන්නේ උන්වහන්සේත් එක්ක. අපි මනුෂ්‍ය තලයෙන් ගත්තාම පෘථග්ජන තලයේදී මිනිස්සු විදිහට දැඩි බය තමයි මිනිස්සුගේ ජීවිතයට තියෙන බය. එතකොට ජීවිතයට තියෙන බයත් එක්ක ජීවත් වෙන්න කරන අර්බුදය, ජීවත් වෙන්න කරන අරගලයත් එක්ක මම හිතන බඩගින්න තමයි ප්‍රධානම අරගලය වෙන්නේ. ඒ තැනදී තාත්තා කෙනෙක් විදියට තමගේ දරු පැටව බලා ගන්න, උපය ගන්න දේ නැති වෙද්දී මම හිතනවා ඒක මේ ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක මගේ මිස මනුව අද මම අපි කතා කරෙත් එකයි මොනවා හරි කරන්නට ඕනේ කියලා. මොකද ත්‍රිවිල් 11 ප්‍රියදුරු මහතුරු තාත්පිය තාත්තලා වෙච්ච ගොඩාක් දෙනෙක් ඒ අය පෞද්ගලිකව කතා කරන දේ තමයි ෆාදර් සතියක් එකමාර මුකුත් නැහැ. දැනන විදියට අර ඉස්සරහදී තව කිසිම දෙයක් නැතිද. ඒ තැනදී තාත්තා කෙනෙක් විදියට දැනන අරගෙන සහ පොඩිපටව අනද්දී අම්මා කෙනෙක් විදියට දරුවට දරුවා අඬද්දි කිරියරන අම්මා කෙනෙක්ට දරුවා බඩගිනි කියලා කියද්දි අම්මේ බඩගිනි කියලා කියද්දි දරුවට දෙන්න දෙයක් නැති වෙද්දි මම හිතනවා ඒක ඒක හදවත බින්දෙන අත්දැකීමක්. ඉතින් ඒකත් එක්ක මිනිස්සු වියරු වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවල් මනුෂ්‍යකම නැති වෙලා සත්තු ගන්නට පොරකන මරා ගන්න අනිත් එකව හූරාගෙන කන දැනකට අර ඒ බඩගින්න සතෙක් වුණත් බඩගින්නේදී හරි අමාරු තැනකට වැටෙනවා. මම ඇත්තටම බය වෙන්නේ ගැන. ඒ මිනිස්යාගේ මනුස්සකම නැති වුණා. තව කෙනෙක්ව යටත් කරගෙන පාවිච්චි කරන තැනකට වැටුණා. පියතුමෙක් විදියට. අපි මිනිස්යව මනුස්සත්වකම ගොඩනගන්නට ඉන්න අය විදියට. ඒකයි මගේ මූලික වශයෙන්ම බය වෙන්නේ. සිස්ටර් මං අහන්න කැමති මේ වෙලාවේ සිස්ටර්ට තියෙන ඩීපස්ම ෆියර් එක. කියන්නේ මේ අරබුදයත් එක්ක මේ මොහොතේ තියෙන ගැම්බුරු මේ කියන්නේ ලොකුම බය මොකක් සම්බන්ධයෙන්ද? ඔව් ඇත්තටම බයක් කියලා තියෙන්නේ මට හරි අවිනිශ්චිතයි අපේ ජීවිත. අපි මගේ පෞද්ගලිකව මගේ ජීවිතෙත් මම මුණ ගැසෙන ගොඩක් අයත් එක්කලා කතා කරද්දි මට තේරෙන්නේ අපි හැමෝම ලොකු අවිනිශ්චිතභාවයක ඉන්නවා. අන්සර්ටනිටි. ඒ කියන්නේ ඊළඟ තප්පරේ ඊළඟ විනාඩිය අද මම හිටියට හෙට එතකොට මට තව මාසිකින් මොනවද වෙන්නේ? ඉතින් ඒක පෞද්ගලිකවත්, ඒක මගේ පවුල තුලත්, ඒක මං ජීවත් වෙන සමාජය තුලත්, ඇත්තටම රට තුලත් අපිට අපි හැමෝටම වගේම මටත් තියෙන ලොකුම බය තමයි ඒ කියන්නේ විශ්වාස නැහැ. ඉතින් මම දකින්නේ ඇත්තටම අපි සමාජයක් වශයෙන් අපි ජීවත් වෙන්නේ සමාජයක. මේ සමාජය කියන එක අපිට ලොකු ශක්තියක්. ඉතින් මෙතනදී අපි එකතු වෙන්න ඕනේ. එක එක්කෙනාට සංවේදී වෙන්න ඕනේ. එක එක්කෙනාගේ දුක අඳුන ගන්න ඕනේ. අපි හැමෝටම උදව් කරන්න ඕනේ. ඉතින් මෙතන මම ආගමික පසුබිමක සහ අධ්‍යාත්මික වශයෙන් දකින්නේ ඇත්තටම අපි සංවේදී වෙන්න ඕනේ. තව කෙනෙක්ගේ දුක, කඳුල, වේදනාව අපිට දැනෙන්න ඕනේ. ඉතින් එතකොට මං හිතන්නේ මේ බය, මේ අවිනිශ්චිතභාවයට ඒක උත්තරයක් වෙයි.